cawali suwa්‍රgacanතුදවතා sadද munirajasunantu sagagem moකdangදමawaන kal yang පdangta දම්මාවන kal yang පdangta දම්මාවන kal yang පdangta නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ප්චුපනංචයුෝ දම්මං තත්තතත් විපස්සති අසම්පීරං අසංකුපපං තංවිද්ධාමනු බ්‍රෘහයේ. සම්මා සම්බුදුසරණයේ පින්න්නන්ත හැම දෙෙනටම. හැමම සූදානම් වෙලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුුව තමන්ගේ ජීවිත නිවැරදි කරගණඩ මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් නිවනිින් සැනසෙනවාගෙන අදහසින් තමයි හැම දෙනාම සූදානම් වෙලා ඉන්නේ. තමන්ගේ ජීවිතය සකස් කරගන්න බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය භාවිතා කරගෙන අපි දන්නවා භාවිතා කළ යුතු ධර්මයක් හොඳින්ම දන්නවා ඉතින් හැබදාමත් අපි භාාව වැඩ රහණ ක කියන යෝගෙක් වගේ ජීවත්තෙන්ට පුරතිවෙන්ඩ කෙ ඒක තමයි අප පලවෙනි ක්‍රියාකාරකම ඉතිං යෝගෙක් වගේ ජීවත්තෙන්ට පුරදවෙන්නේ ආර්ෂ්ටයක මාර්ගගේ භාවිතා කරමින් තමයි මේ පුරුදුවීම සිද් කරටඩට අර්ේෂ්ටයක් මාර්ගේ භාවිතා කරන්න අපිට එ හැම ගැටඩුවකදීම පාර්ෂ්ටයක මාර්ගය භාවිතා කරන්න ඕනේ. ඒක කියන්නේ දැන් තියන තත්ත්වයන් යට තේදිීත් වන්නත්න්නේ. බොහෝම සංකුලතාවයන්න ඇැතිව නොමානසික පවා වැඩි දෙනකුට සාමාන්‍ය ජීවිතයෙන් අයි වෙලා ගුඩ කල් ඉට සිද්ුව. දවස් විසිගානක් ගෙවල්වොල්ටවෙලා ඉන්න සිද්ධ වෙච්ච අය අඩුමගාල ළග ඥාතිෙකවත් බලණඩයන් දෙයක් නැතිව සාමාන්‍ය ජීවිතය හිරවෙලා එක තැනකට ඉතිං මේක භාවනා කරන කෙනෙකුට හොඳ විිනිශ්ෂයක් ඇයි මට ඉඩ බැරි හොඩ්ඩක්කිතන්ඩ ඇයි මට අමාරුරං අපහසුනං එක ළඟ මේ කටයුතුරික කරගෙනයන් කෙනකුට ගොඩක් අපහසුකන් තියෙනවා නං පොඩ්ඩක් විමසල බලන්ඩ නයමානසිකව ඒ ඇයි ඒ වෙන මොකක්වත් හින්දනෙවෙයි තන්හාාව හින්ද. මොනවා කෙරෙහිද මේ තන්හාාව තියෙන්නේ. අපිට ඕන වෙලා තියෙනවා අතීතය අපි යම් විදිහකට හහිටියා. හොඳට දගලලා හොඳට නටලා උත්සභ අරගෙන නොය කුද් දෙේවල් තාමන්ගේ දරුවන්ග කිවල්ල ගහිල්ලා කැමති කැමැතිදිට මේ හිතේ සතුට උපදවන බොහෝ දේවල් සිද්ධ කරමින් හිටියා. වෙනත් විකල්පයක් හෙවෙන තිබෙන. හිතේ සතුට උපදවාගන්්ඩ වෙනත් ක්‍රමයක් තිබෙන අපි මේ බඹයක් විතර වෙච්ච සරීර හරගෙන පින්නත්න ඒ සරීර භාවිතා කරගෙන හොයනෝ. ඒවා එහාට මෙහාට කරගව කරගව, ඇතට ඇතට දුවදුව තමන්ට අන්්ඩ පුළුවන් උපරිමය ගිහිල්ල හරි හොයනවා. හරියට හොයන්නේ තිරිසං සත්තු ආහාරොහයෙනෝ වගේ අපිත්ආහාර හොනවා හැම වෙලේම හොයනෝ හැම වෙලේම හොයනෝ නැගිට වෙලා වෙදං නිදාගන්න වෙලාව දක්වා විතරක් නේ නින් දෙති දකින හී නෙදි පවා පුළුවන්නන් මේ හොයන ඒවම හොයාගඩ බොහොම කැත්වන මොවද හොයන්නේ සතුටයි හොයන්නේ ඒක වාරයෙන් පිරිිගරෝදේ අපේ හම්බෙලා තියෙන හිතේ හැටි අපේ හිතේ සුභාවය තමයි හොයන එක සතුට හොයන එක සතුට හොය හො හොය හොය ඒ සතුටහි ඇබ්බැහි වෙනවා ඒකම ඕන ඒක සැරයක් දුන්නට මදී ඉදසරයක් දුන්නට මදී තුන්සරයක් දුන්නට මදී දහසරයක් දුන්නත් මදී ඒකම 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 නැවත නැව නැවත නැවත ඕනු වෙනවා හරි නැවත නැවත ඕන වෙනවා ඉතින් දීලා ඉවරක් නෑ හරිීමහන්සි. එහෙම තමයි මේ ජීවිතය ගෙව්වේ. කවුරුත් එහෙමයි. ඉතින් දැන් වෙලා තියෙන්නේ අර දී ගණඩ බැරිවෙලා බාහිර පරිසරය විස වෙලා බාහිර පරිසරය බොහෝම නරක් වෙලා ඒ පරිසය අපෝ මරලාදාන්ට ඇස්ත වෙලා තියෙන්නේ. ඒක හහින්ද මොකොද කරන්නේ අපි කැමති නැහැ චුට්ටක්වත් කැමති නැහැ මේ කියන විදිහට. ඉඩ ඒකැන වෙලා තියෙන්නේ අර කලින් සතුට ලබපු දේවල් එකක්වත් අපේ ජීවිතයට රඟා කරගන්න බැ වෙලා තියෙනවා ඉති අවමයක් වසයෙන් තමයි අම්බෙන් ඉති ඒ හින්දයි ඔය පීදිිත තත්ව එකකට නොඒකුත් මානසික සංකූලතා ඇති තත්වකට පත්වෙලා තියෙන බහෝ දෙනා නොකව්වට බොහෝ දෙනෙක් බොහමමාරුවේ මාතක පෞද්ගලික කතා කරනවා ඉති මේ වෙලාවේ භාවනාවට යොමු එච්ච ධර්මයට යොමුච්චයටයි මේ ආමන්ත්‍රණය එහෙම ලෙඩක් තියෙනවා නමු මේ වෙනකං කරලා තියන. ධර්මයත් එක් කරලා තියන යම් කිසි මෙහෙුමක් තිරවනන් තමන්ගේ හිත නිදහස් කරගණ්ඩ ඒකෙදී මේ පින්නන්තාය අසාර්ථකයි. හරිද ඇයි එහෙම කියන්නේ. අසාර්ථකයි කියලා කියන්නේ. රූප ශබ්ද ගන්ද රස ස්පර්ශ ධම්ම කියලා කියන මේ කාරණාවන් අත හැරිල නෑ. හරිද මේ පංච කාම වස්තුූන්. අතහැරිල නෑ මොකද ඒවා අතහරිඩන අපි ඔක්කෝ කරන්න හැම දේම කරන්නේ ඒ අතහරිඩ නමුත් ඒව තමයි අත හැල්ලම නැත්ති. ඒ බව අවිවාදයෙන් පිළිගත යුතු වෙනවා. අවිවාදයෙන් පිළිගත යුතුව වෙනවා මගේ පැත්තෙන් මේ අතහැරල නෑ කියලා. ති ඒක හින්දා අපිට සිද්ධුවෙනවා දැන් අත හැරෙන තත්ත්ට පත්කර ගණ්ඩ. අතහැරන තත්ත්වට පත්කර ගණ්ඩ ඕනේ ඉතින් ඒ සඳහා තමයි ධර්මය භාවිතා කරන්න ඕනේ එහෙම උනානං අපිට පාලුවක් තනිකමක් මොනවද කාරණා හතරයි අවශ්‍ය වෙන්නේ. ධර්මය තුළ යෝගියකුටට පින්වත්න්නේ ජීවත්වෙන්ට අවශ්‍ය වෙන්න කාරණ හතරයි. මනුවද කාරණ හතර ඒක තොදට ේරු ගඩ පුුවන් භික්ෂූන් වහන්සේගේ ජීවිතය දිහා බලපන්. භික්‍ෂූන් වහන්සේගේ ජීවිතයේ. මොුණද තියෙන්නේ පික්ෂුන් වහන්සේගේ ජීවිතයේ සඳහන් වෙල ආකාරයට මේ පින්වන්තය හොඳටම දන්නවා අත්‍ය අවශකාරන අහතර තමයි අහාර ඇඳුම සේනාසනය එකනට තැන ගේදර නැත්තං ගිලම් පස ඉතින් අපි ආහාරක කියන්නෑ කියන්නේ පිඩපා සේනාසනය ගිලානපච්ච චීවර ඉති ඒ හතර තමයි මානුසික අවශ්‍යතා අත්්‍ය අවශ්‍ය අ හැම දෙයක්ම නැතුව ජීවත්වෙන්ට පුළන් ඔය හතර අත්්‍ය අවශයි කෙනකුට ජීවිතය අරගෙනයට. එතකොට මේ හතර අඩුපාඩු නැත්තං ජීවත්තෙන් පුළුවන් වඩ ඕන ඕනම කෙනෙුට යෝගයෙක් විදිර ජීවත්වෙන කෙනුට. ති ඒ හතර අඩුපාඩු එඩ ගත්තො හැබැයි ජීවිතයේ ධර්මය අවබෝධ කරගණ්ඩ පවා, පහසුකන් ඇතිවෙන පින ඒක තමයි අර පෙර පින්තෙන්ට ඕන කියලත් කියන්නේ පැවිද දෙෙකුට තියෙන පහසුම තත්වයත් ධර්මය අවබෝධ කරගන්න මේ හතර සිව් පසය ලැබෙන හින්දාරි ඉතින් ඒකත් තේරුම් අරගෙන මට ඒ හතර තියද්දි තමාරුණා ඇතරම ආහාර ප්‍ර්නය කඇැල්ලන්න ුටක් හිතර ලපානු ගෙවල් ප්‍ර්නයක් කැවිල්ලන ඒ තර බලපාන හරි ඒවගේ නොයකුත් ඒගේ අත්‍යවශ්‍යය දෙවල්ලුවට ප්‍රශ්න තියෙනවනම් ඒ එක ගැටලු කාරි තත්ත්යන් එනවා කායිකව බලපානු එතකොට මානසිව අපිට ධර්මවබෝධය සඳහා කටතු කරගන්නඩ මාරවෙනවා. නමුත් ඒ හතරයේ අඩුපාඩුවක් නැති පින්වන්තායට මේ වෙනකුට වෙනයම් අපහස්ථාවයක් මානසිකව තිබේ නම් අනිවාරයෙන්ම තමන් ධර්ම අවබෝධයෙන් හී නයි අඩුයි ඒයන්නේ අපි ධර්මය තුළින් උපරිම උත්සාහ කරන්නේ ඇලීම අයිංකරගණ්ඩ ඒවගේම අතහැරීම ඇතිකරගණ්ඩ මේ අල්ලා ගැනීම අයිංකරගෙන මොනුවද මේ පංචකාම වස්තුූන් ඒවා අතහැරෙන්ෝනෙන් ඉති ඒක හින්දා අපි උපරිමයක්කුට උත්සාහ කර්ඩ ඕන ජීවිතයේ කොහෝම හරි හදාගණ්ඩ කොහොම හරි ඉතා නිවැරදිව ජීවිතය සකස්කර ගණ්ඩ අපි ලොක උත්සාහ ගණ්ඩු දැන් ඉතින් ඒ සඳහා මොකක්ද අපිට යෝගීෙක් විදිහටම යෝගයා කියන වචනය තියාගණඩ භාවනා කරන වනම්. මම යෝගීෙක් විදිහට ජීවිතයේ හදාගෙන යන තරුර කෙනෙක්. මම යෝගී ජීවිතයක් ගත කරන මැදිවයේ කෙනෙක්. මමගේ ඔක්කෝම කටයුතුර හැකියාව කරන අතරවාරයේ දරුවන්ගේ කටයුතු කරන අතරව යෝගී ජීතයක් කරයි යන්නටයි සූදානන් වෙලා තියෙන්නේ මොකද මගේ හිත සකස් කරගෙන. වද කියන්න වැඩ පිළිවෙල මගේ තුළින් උපදවාගන්නට ඕනෑ. ඒකහින්දයි මම මේ වගේ ජීවිතයක් ගත කරන්න ඒකහිද ඒ යෝගී ජීවිතයක තියන අපූර්වත්වය අත්්‍යදින්ඩ ඕනේ මේ තනියම සතෝස වන කෙනෙක් යෝග කියලාන්න තනියම පිරිච්ච සන්තෝසකින් ඉන්න කෙනෙක්. ඉති ඒ තනිවෙලා කියලා කියන්නේ මානසිකව කිසිමම ආකාරයක ගැටලුවක් ඇති නොවෙන තැනකට පත්වෙලා තියෙන්න්ට ඕනේ ඒකන්නේ මානසිකව හැකියාවක් තියෙන්ඩ ඕනේ තමන්ට ඉතාම කාර්යක්ෂම ඉතාම ප්‍රබලත්වයකින් යුක්ත ජීවිතයක් සකස්කරගඩ. මොනුවද මේ පීඩාවක් නැති කාර්යයක්ෂම්භාවය නැතිවෙන්නේ පැහැදිලියෝ ඇතිවුණ පීඩාවනු දෙ එකක ඉතාමත්ම තද බල විදිහට තමන් යා යුතු ගමන යන්නට පුළුවන්කමක් නැතිවෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද ආදී ඔක්කොට ඕම හේතුව මේ අපි මේ අද කතා කරන්න හදන හේතුව එ වෙන මොකක්වත් නෙවෙයි අතීතයට හිත ලුහු බැඳ ගිහිල්ලා අනාගතය ප්‍රාර්ථනා කරන ස්වභාවය. හරිද අතීතයට හිත ලුහු බැඳ ගිහිල්ලා අනාගතය ප්‍රාර්ථනා කෙරෙන ස්වභාවයක් අපේ හිතේ තියෙනවනම් ඒක මේ අපිට තද්ද බල ගැඩලු කාරි තත්යක් විශේෂයෙන් ධර්මවබෝධය සඳහහිතයමු කරනයට. මේක ගැන අපි පොඩ්ඩක් තව විමසලා බලමු ගැන හොඳට අවබෝධයක් තියෙන්ට ඕන. එහෙම නොවැෙන්ඩ නම් ොනෝද වෙලාතියෙන්න කියලාත් තේරු ගණඩ ඕනෑ. එම නොවැෙන්ඩ නං පටිච්ච සමුපන්නව සිද්ධ වෙන මේ සිද්ධියාත්දක්කෙන්ට ඕන. මේ දෙක එකතු කර ගැන අපි බලමු කොහොමද මේවා ගලපගන්න ජීවිතයට කියලා ත්තට පත්තෙන්ට මොකද කරන්න කෙළ හැබැීමේ තත්තර පත් එච්ච කෙන ොවාන් පලස්ත පුද්ගලෙක් බවටත් පත්වෙනවා ඒක ආය කිසිීම කාරණාවක් නැහැ. පටි සම්පාදය අවබෝධද ඒ තැනැත්තාට සෝවාන් පලස්ත පුද්ගලෙක්වට පත්්‍රිය හැකිවති යනතින් අපි ඒ. ඒ මානසිකත්වය පිළිබඳව අතීතයට හිත ලුහු බඳින්නේ නැති. අනාගතයෙහිත ප්‍රාර්ථනා කරන්නේ නැති. ලුහු බැඳලා එහෙ මෙහාට බල විදිහයට ඇදලදාන ආකාරයට ප්‍රාර්ථනා ඇති වෙන්නේ නැතිව ඉන්න මානසිකත්වය මොකක්ද ඒ මානසිකත්වය කොච්චට සුන්දරද කියලා අපිවිමසලා බලන අතරවාරයේ දී ඒ සතවට පත්තෙන්ට මොකක්ද කරන්නඩ ඕනේ කෙනක් ගැනත් සාකච්චා කරඩ ඕනේ රි එතකොට දැන් අපි බලමු සාමාන්‍ය පුද්ගලයාගේ ජීවිතයට මොකක්ද වෙන්න ක කියලා එතකට හයා ගන්නඩ පුළුවමතෙන්ට ඈදා ගන්ඩ ඕන වචන තුනක්තිේන. අතීතයට හිත ලොහු බැඳ ගන්නේ කොයියාආකාරයටද. අනාගත ප්‍රාර්ථනා කෙරෙන්නේ කොයි ආකාරයටද. මේක තේරුම අතීතය අමතකයි අනාගතය ගැන කිසිම මතකයක් නෑ අතීතය සම්පූර්ණෙන් අමතක වෙලා අනාගතය මතක්වෙන්න නෑ කියන එකක්ද. බුදුරජාණන් වහන්සේ සැලසුම් තිබුණි නැද්ද. බුදුරජාණන් වහන්සේ අතීතය ගැන කතා කරේ නැද්ද. ුදුජාණන් වහසේ තමන්ගේ දෙමෝපියන්ට පියාණන් වහන්සේට සලකණ්ඩ ඥාතීන්ට සලකණ්ඩ කල්පනා කරේ නැද්ද තමන්ගේ ගිහිකාල දරුවාාවට යුතුකමක් කරඩ භාරයාට යුතුකං කර්ඩ වන කියලා කල්පනාරේ නැද දෙරන අතය මක නැද්ද. ඉඟට මගේ සිව්ුවනක් පිරිස මෙන්න මේආකාරයට පත්වෙනකං මම පිරිිම්පාන නෑ කියලා සම්ම සම්පදුරජාන් වන්සේ දෙේසන කර එ අනාගත සැසු තිබලා නැද බදුජාන් හන්ස තයේේ හ බැඳ හි ල තියෙනවා අනාගතය ප්‍රාර්ථනා කරගෙන කටයුතු කරලා තියෙන සැල්සුම් කරල තියෙනවා. හැබැයි කාරණාතුනක් නැතුවයි මේක වෙන්නේ. සතිබට් හන් දේශනාවට යනකපුට අපිදන්න කය අනුව කයි හිත පිහිටවා ගෙන කයියේ සැෑ ස භවයනු හිත පහිටවා ගෙන වසක ොමද. ආතාපි සම්පාන සති සිහි ුවනින් වීරෙන් යුක්තව ආතාපි සම්පා සති ෝ ච් නස් . සාමානමනි සුත් ක අයවල් ගැ හේවාගෙන කටයුතු කරනවා. නමුත් ජීවිත අසාර්ථක වෙනවා. එතකොට ඒ මොකද රාගදේශමෝහවලින් යුක්තවයි කයවල් සිත මෙහේවාගෙන කටයුතු කරන්න. දැන් මේ යෝගයා එහෙමනෙවෙයි වචනතුනක් නෑ මොනවද මේ වචනතුන අතීතය ගැන මතක තියන අතීතයට හිත යනවා අනාගතයත් ලහ බැඳලා යනවා හැබැයි මොනව නැතුවද තන්හා දෘෂ්ටි මාන්‍ය මෙරහතන් වහන්සේගේ ස්වභාවය සෝවාන් පලස්ට පුද්ගලයාට ඔතනින් දෘෂ්ටි නෑ තුනී වෙච්ච තන්හාවක්තිය න මාන්‍යය තියෙනවා නොව හැබැයි රහතන් වහන්සිට මිතුුණු මන එනම් රහතන් වහන්සේගේ සුභාවය තමයි අතීතය මතකයට එනවා. අනාගතය සැලසුම් කෙරෙනවා හැබැයි නැත්තෙමොනුවද තන්හා, තෘෂ්ටි, මා තන්හා, දෘෂ්ටි, මාන්‍යයන්ගෙන් තොරව තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම නං අපි බොහෝම ප්‍රවේසමෙන් බොහෝම ප්‍රවේශමෙන් බලන්ඩුවනේ කොයි විදිහටද මේ තැනට අපේ හිත සකස් කරගන්නේ කියලාක් කොයි තැනටද මේ කියන තැනට අපි ටික 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 හරි ලංගලාද. ඇත්තටම පොඩ්ඩක්වත් නැත්තං අපි මොන්නවත් කරගෙන නෑ හෙමනම් පොඩ්ඩක්වත් නැත්තං මොනුවත් කරගෙන නෑ එහෙමනං ඉතින් මේ කරන වැඩවලින් එහෙමට කියන්න වැඩක් නැහැ. එහෙම නම් මේ කරන වැඩවලින් එහෙමට කියන්න වැඩක් නෑ ඉතින් ඒක තමයි ප්‍රශ්න තියෙන්නේ ඒක තමයි මහා පුදුම කාරණාව .ඉති ඒවා ගැන අපි ගොඩා කෙතල බලඩ ඕනේ ජීවිතයේ කොතනින් හරි මේ කියන මානසික තත්ත්වයට ලංවමන්ති නදැන් රහතන් වහන්සේගේ ස්වභාවය තයි තන්හා දෘෂ්ටිමාන්වලින් තොරව අතීත අනගත එ ඊට ටිකටික ලංවවෙෙන කෙනාට මේ ලෞකික ජීවිතයතු. න්ටලි ජීවිතය ගෙවනකොට පින්නත්න තන්හා දුෘෂ්ටි මාන්න අඩුකරගෙන මේ ජීවිතය ගෙවන් ධර්මය භාවිතා කරලා ධර්මය කියන අවෂදය මේ තන්හා දුෂ්ටි මාන්න කියෙන ලෙඩේට තියෙන්නේ. එතකොට ඒ ලෙඩේ ටිකටික හරි හොඳවෙලා නං තමන්ට දැනෙන් ඩෝන දැන්ට හොඳවෙලා තියෙනි සෑහෙට කියලා. එති එහම නැත්තම් ප්‍රශ්නයක්. එම නම් ප්‍ර්න එකම දේක එකම දේක එල්බිගෙන එල්බගෙන එල්බගෙන ඉන්නවාන අන්නඩම බයිනම් ගැලවඩම් බයිනම් ක්කොට වෙලාතිය ඒක මහා ලැජ්ජාවක් තේරුම් ගණ්ඩුවනට පින් නති ධර්මය තුළ ඉන්න තේරම්ගණ්ඩුවු ළඟ තියෙන දේවල් නැතිය බැරිව දඟලන්න දැඟරල්ල අපි ඔක්කෝ මරිකං මේ එක්තරා මහා මේ ඕගයකටහු වෙලා වගේ සැඩ පහරකටහු වෙලා වගේ ගහගෙන ගිහිලා තියෙන්නේ ොුවද මේ ළඟතියන රූප ශබ්ද ළංඟතියෙන මොකක් හරි කමක් නැහැ. ළඟම තියන රූප ශබ්ද ගන්ධ රස ඉෂ්පර්් දහම්ම කියලතින තමන් අවට තිය දෙවලුත්තෙ කැලෙනවා. තමන්ගේ ආසන්නේ තියෙන දෙවලුත් එක්ක ඇලෙන ස්වභාවය තියෙනවා. අන්න ඇලි ඇලි ඇලිි ඇලිඇලිමොකද කරන්නේ එහට මෙහාට යන්ඩ පටන් ගන්නවා ඉතිං මෝක තමයි එහාට මෙහාට ඇවිදිනවා හොයෙනවා ම ඇවිදිමින් මේ වැඩේ කරන එක තමයි සාමාන්‍ය කෙනාගේ ස්වභාව ඇති මේකෙන් ගැලවෙෙන්ඩ විතර මයි ධර්මය තියෙන්නේ ම මෙච්චර දේවල් කරා මේ වෙනකං ධර්ම ප්‍රතිපත්තියකුඩ තත්ත්වයන් වලට පත්වෙලා කටයුතු කරා නමුත් තාම බැරිවුනානං තාමත් බැරිවනානං මේවා අඩුකර ගණ්ඩ ධර්මය කතා කරර විතරයි නං ඉන්නේ තන්නවාඩු වෙලා නැත්තං දෘෂ්ටිය අඩ වෙලා නැත්තං මානයන් අඩුවෙලා නැත්තං අපි යම් කිසි ප්‍රබල වූ ගැටලුවක ඉන්නවා. එතකට මේ තත්වය තේරුම් ග්ඩ කර්ඩෝවල ොම දේත මහයි සාමාන්‍ය පුද්ධියලයාගේ ස්වභාව තේරුම් ගන්න එක මගේ මගේ තත්ය කොච්චර අඩුවෙලාද නැද්ක ඇතිකොට බලාගණ්ඩ පුළුවන්. හරි තැන් අපි කවදාකත් කාප් නැති ආරයක්ත් ව න කිය ල තන්න. කවම දක්වත් ආහාරයට ගත්තේ නැති දැකලත් නැති පළතුරක් දකින සි ප්‍රශ්නයක් තින අපේ හිතේ ඉතින් දකිනවා. කිසිම ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් නැන සි වෙනසක් වෙන්නේ නෑ. කිසිම සංස්කාරයක් හැදන්නේ නෑ තදන්නාවක් ලෝබයක් වෙන්න නෑ කිසි මාසාවක් ඇතිවෙන්නේ දන්න හැබැයි දකිනවා. දකිනකොට එන්න ඒ දැකීම දැකීමක් විතරයි කියලකන්නේ වෙනසක් වෙන්නේ නෑ. හරි? කිසි වෙනසක් වෙන්න හිතේ දන්නවද? ඇති තරංකාල තියෙන ඊට කලින් හොඳටම රස අඳන්නන ඒ රස දැනෙන පළතුරක් දකිනොකොට රහතන් වහන්සේට ඔන්න ඔය තත්ව තමයිතින්. එක දැක්කා කියලා ඒක කණ්ඩ බැරිවුණොත් සාමාන්‍ය පුද්ගල අරතික හොත් මේ සංසන්ධනාත්මකව මේ දේවල් තේරු ගණ්ඩුවන මේ ජීතය කොච්චර පහසු දැන් අපිේ. හතන් වහන්සේ කියලා අරගෙන කතා කරන්න ඇතකට කෙනෙක්ක අපිට හත්තට බෑන කියෙලා මේ පුහුණුවේ තියෙන්නේ පඩි පේඩියක් ඔය අපි කතා කරන්නේ ඉහළම පඩියේ ඉන්න කෙනා ගැන අපි මේ කතා කරන්නේ ඉහළම පඩියේ ඉන්න කෙනා ගැන එතකොට අපි මේ කතා කරන්නේ පහළම පඩියේ ඉන්න කෙන ගැයි ඔය දෙන්නාගේ අතර වෙනසමයි තතට මේ පින්වන්තාය ඔය දෙක මැද ඉන්දෝන අඩුම ගානේ ඔය දෙකේ එක පඩියක් දෙකක්ත් නැගල ෙන් ඩෝනඒ කියන්නේ ිටි හරි තන්හාවාඩද ලා න්න නෙ හාර හමුවේ කොහොමද කියලා දැන්චුටක් විමසල ලඩ මේ කිය දි භාවනා යෝගයක් විදිහට අපි කටයුතු කරනවනං ආහාර හමුවේ මගේ ප්‍රතිචාරයමකක්ද කියලා විමසැල බලන්ඩ එහෙම විමසල බැලුවොත් තමයි තමන්ට පුළුවන් වෙන්නේ ඔය කියන මට්ටමට අපිට අපේ ආහාරය ගැනම විමසලා කියන මට්ටමට යන්ඩ තව මගේ අඩුපාඩු තියෙනවා කියලා දැන ගන්නඩ පුලන් වෙන්නේ ඉතාම සත්‍යවාදී විමසීමක් කරොත් විතරමයි එහම නැත්තම් බෑ ඉතාම සත්‍යවාදී විමසීමක් කරන්න ඕ එහම නැත්තම් බෑ හොඳයි දැන් අවි බලමු මේ කොහොමද කියලා මේ තත්ත්වය ඒකයන්නේ මේක මොකක්ද මේ වෙන්න කියලා දැ අතවදහරයක් කිෙමු කපි ො අන්ද තැනත්තෙක් යන. අන්ද තැනැත්තෙ යම් කිසි ලස්සන රූපයක්ක්තිවයෙන් තැනින් යනවා. ඉති මේ අන්ද කෙනාමේ රූපය දකින්නේ නැතිහින්ද. එයාගේ හිතේ වෙනසක් වෙන්නේ නෑ. හිත තුළ වෙනස් වෙනව කියලා කියැන්නේ මොනවා හරි අකුසල සංස්කාරයක් ඇති වෙනවා නම්. මේ වස්තුව හිදා. දැකීම දැකීමක් විතරයි කියලා කියන්නේ. සමහල්ලාට මේක උතාහර තියන ඕන තරගට කියපුල අපි පාරයනවා පරයන ලයිට කන දකන මේ මු ද ක් මක්න්න ඕනතර අපි ලයිට් කනු දැකක්තින. පාරයකට ලයිට් කනුවක් දැක්කහම. ඉතින් දැකලා ලයිට් කනුවක් කියලා උන්තුරගන්නවා. කවරන මේ මොකක්දදි ක කිය ලැහොත් ලයිට් කනුවක් කියලත් කියනවා. ඉතින් කිසි වෙනසක් වෙන්න හිතේ. සහලට අපි පාරයනවා සමහාර අයවදකිනවා. හිතවතු නැති අහිතවතුත් නැති. ලස්සනත් නැති අවලස්සනත් නැති ඔය සාමාන්‍ය කෙනෙක් දකිනවා දකලාතින් සමාටය ඇගේ හැපිලත් යනවා හැවිද යනකොට සෙනක වැඩි නං ඇගේ හැපිලත් ය නොමුත් හැබැයි කිසිමම කිසි වෙනසක් හිතේ ඇතිවෙන්නේ නෑ. හරිද එතකොට රහතන් වහන්සේට ඔක්කොම ගැනහෙමයි ලෝකයේ තමන්ගේ තාත්තව තමන්ගේ අම්මව තමන්ගේ දරුවන්ම මේ සියලු දෙනා මතක් වෙනවා හැබැයි අන්නර හිතෙ කිසිදු වෙනසක් සිද්ධ වෙන්නේ නැැ. ඔය වෙනස සිද්ධ වෙනවනං සිද්ධවෙන්නේ තන්හා දෘෂ්ටි මාන්න හින්දා. හිතේ යෙදුනොත් තන්නහා දෘෂ්ටි මා ඔන්න ඔය වෙනස සිද්ධ වෙන අප නන්නේ. එහෙනම් ඔය වෙනස සිද්ධ වෙන්නේ නැහැ තන්හා දෘෂ්ටි මාන නැත්තා. එහෙනම් අපිට පුළුවන් වෙඩ ඕනේ මේ අඩ වෙලාද කියර ගන්නට කොච්චර වෙනස්සේ රදවට හරි කවුරරි මුණ ගහෙටවත් ය යමක් දකිින්ට අහඩ මොන්නෑ අපි මහා ප්‍රශ්නකට මැදි වෙලා ඉන්නේ. ඒක තමයි ඒ තියන පරපතලම අත්මිදිය යුතු තත්ත්වය පින්නත්නේ. මේකෙන් ම මේ කියන්ට හදන එක මෙහත්තු පීඩාාවවිඳින ඕන තරන්දන්නවා. හැබැයි විසඳමක් ොයන්ට සූදදානමක් නැෑැ පිඩාව හරිම දරුණුේ හරි අසාධාරණයි. මේවලට කවුරහරි කෙනෙක් අපිට නපුරු වචනය කියලා බයිනෝ. නපුරු ක්‍රියාවක් කරනවා. හරියට හිතරි දෙනවා. ඉතින් ඒ නපුරු වචනය කනට ඇහිච්ච හින්දයි හිතරිදුනේ. නපුරු ක්‍රියාව ඇහැට දැක්ක හින්දයි හිතරිදුනේ. එනම් කනට නපුරු වචනය ඇහුුණ පු ක්‍රියාව හැට දැක් එකකඉද හිතරදුණන්නේ. දැන් ඒක වෙලා ඉවරයි. දැම්මකද වෙන්නේ. සමහාර විට පැයක් ගිහිල්ලා. පෑ දෙකක් ගිහිල්ලා තුනක් ගිල්ල දවසක්හිල්ල සතියක් ගිල්ල මාසයක් හිිල්ලත් අරක මතකයට නැගෙනකොට අර විදිහයට හිතරදිනවා. කොච්චර වාර ගානක් පරණ සිද්ධීන් වලට හිතරිදවාගෙන ඇත්්ද. මේ ජීවිතය ජීවත්වෙනවා කියලා ප අතීත සිද්වමුල්ට හිතරිදවා ගෙන හරීයට දුක්විදින එක සාමාන්‍ය පුද්ගලයාගේ හැටියක්. රහතන් වහන්සේට එ මාත්‍රයක්වත් නෑ මාත්‍රයක්වත් නෑ. ඉතින් අපි ධර්මය අවබෝධය කරනවා කියලා සිද්ධකරගට හදන වෙනස ඔන්නඔය වගේ වෙනසක් පිින්වත්න. ඒ වෙන සමඟගේ පැත්තිෙන් බලන්න වන ඒයි හතන් වහන්සේට ඒ පිළිබඳව මාත්‍රයක්වත් නැත්තේ රිදීමක්. ඇයි වෙන මොකක්ත්නේ තන් හා දෘෂ්ටි මාන්‍යයන් නැතිහිද. එතකොට අපි කායන් පස්සනා වේදනානු පස්සනා චිත්තනන් ප්‍රස්සනා දම්මානු පස්සනා ආදිය අනු පස්සන වඩන්න එන් ශ්‍රලක්ෂණය අවබෝධ කරගන්නවා කියන්නේ බෝධියංග වර්ධනය කරනවා කියන්නේ අර්ෂස්ටහයක මාර්ග අපේ පැත්තිෙන් භාවිතා කරමින් ඒ ප්‍රගුණ කරනවා කියන්නේ වර්ධනය කරනවා කියලා කියන්නේෙ මාර්ගංග ඔය හැමෙක්කම අයින් වෙන්නේ තන්නා දෘෂ්ටිමාණයන්. ඉතිං ඒවාක් තමන්ගේ ප්‍රමාණයට අයින්වෙලා නැත්තං අපිට පුළුවන්කම තියෙන්ඩෝනය. මේ හැමයික්කම අයින් වෙන්නේ තන්නා දෘෂ්ිමාණයන් ඒවා තමන්ගේ ප්‍රමාණයට අයිවෙලා නැත්තං අපිට පැහැදිලිවම පුළුවන්කම තියෙන් ෝන අපි ගැන විනිශ්සයකට ඇවිල්ලා අපි ගැන තීරණයකට ඇවිල්ලා මේක හරියන්නෙ නැහැ මේකට මොද කරන්නන්නේ කියලාක් කල්ල අනමිත්‍රයන් අආශ්‍රය කරලා ඒ වගේම ධර්මස්්‍රවනය කරලා ඉන්ද්‍ර සංරවවාසය කරලා ප්‍රතිපත්ති පුරල මේ තත්වය ප්‍රායෝගිකෝ මගේ පැත්තෙන් දැන් මම නිවනට ටික 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 ළඟවමින් ඉන්නවාද කියලා විමස අබර්ඩෝනෑ. ඒ මගේ මේ දිනවල මේ විමස අබලන්ඩ හරිම පහසුයි. ඇයි හොඳට හම්බෙලාතින්. දිනවල හිතන් ඕන දිහක් කියන්න ම. කෙනෙක් හොයාගන්නවා මේ බයිසි කලයක් හොයාගෙන එ කල්පන කරනවා කතු පදදිින්ට පුදතිුවෙන්ට ඕන කියෙන කඳු පදිින්ට පුරදතිුවෙන්ට ඕන හොඳ කන්දක් නගන්නට පුරදුවෙන්ට ඕන එක පදිින්ඩ එහම පුදුවෙන් න ති මෙයා එඩියට වෙල්ල බල් ලොකොට ඒ පැත්ත පලාදකවත් කන්දක් නෑ හරිද. දැන් කොහොමද කන්දක් නැත්තන් කොහොමද පුරුදු වෙන්නන්නේ පදිින්ට පුළුවන්ද කිලවත් බලාගන්න කන්දක් නෑ. ඒවගේ තමයි දුෂ්කර ජීවිතයක් හම්බෙනකොට සමහර අයට පින්නත් නියක ලාභයක්. සමහර අයට දුෂකර ජීවිතය ලාභයක් එක ලාභයක් කරගන්න ඒකයි සම්මා සම්බුදුරජාන් වහන්ස දේශනා කරන්නේ නුවන තියෙන තැනැත්තා ලබාගන්න දුකෙහි විපාකය සම්මහෝ විපාකයක් නෙවෙේ එක පරයේෂණ විපාකයක් තියර මනුසයකුට ක් කා පුහමයා කල්පනා කරන්නේ අර නුවන නැතිමනුසයා කල්පනා කරන විදිහට නෙවෙේ නුවන නැතිමනුසයා කල්පනා කරන්නේ අර කෑ ගහනවා වැලපෙනවා පපූට ගහගන්නවා ඔළුව කළුගලේ ගහගන්නවා ඒවගේ කක්කේ නුවන තියෙන මනුසය කල්පනා කරන්නේ නැවත මෙවැනි දුකක් ඇති නොවෙන ආකාරයට ංකටයතු කරන්නේ කොහොද කිය. ක් කෙලාවට පිඩත්න ය ප්‍රියන්ගෙන් වෙන්වීම වැනි දුක්කඇති වනහම හුග කටිය ගොඩාක් දුක්ිදලා දුක්ක දරලා දුක්දිෙර හිතෙන් ඊටවස්ස කරන්නේ තවත් ඒ අය නොවන වෙන තවත් අය ප්‍රිය අය බවට පත් කරගන්නවා ලංකරගන්නවා අරකටවි කල්පයක් වසේ. ඉංගුරු දීලා මිරිස්ගත්තා වගේ කියෙලායි සඳහාකරතය ඉංගුර දීලා මිරිස්ගන්නවා කියලා ැෙ ඉට වඩා අමාරුදයක් ලංකර ගන්නක් කව දාවත්. පංචුපාදානස්කන්ධයෙන් පිහිටක් සරණක් ලංකර ගන්්ඩ බැරි බවාපිතේරුම් ගණ්ඩ ඕන. කවම දාවත් කොහොමවක්වත් ඒක සිද්ධ වෙන්නේනේ. පංචුපාදානස්කන්ධයෙන් පිහිටක් සරණක් ලබාගන්්ඩ පුලුවන්කමක් නැහැ කියනෙ එක අපිතේරුම් ගණ්ඩ ඕනේ. එහෙම නම් පංචුපාදානස්කන්ධයට අදාළව, යම් යම් රූපෝලිින් සතුට හොයෙනවා නං කවදාහරි ඇතිවෙන්නේ අතිවිශල වූ දුක්කස් කන්දයක උරුමයක් විතරයි මොකද එක් කිසිවක් එකදිකට තියාගන්නට අපිට හැකියාවක් නොමැති නිසාවෙන් හොඳයි දැන්ගතකොට අපිම ටික තේරුම් අරගෙන මේකයි ව ෝන දේ කියලා අපි බලනවා සාමාන්‍ය පුද්ගලයාට සිද්ධ වෙන එක සිද්ධියක් අපිගම්. අපි අ කිවනට පලතුරක කතාවක්. කවදකත් කාපපු නැති පළතුරක් දැක්කට කිසිීම හිතේ වෙනසක් ඇති වෙන්නේ කියලා. හොඳ දෙ කාප පලතුරක් දැක්කකාම සාමාන්‍යයට මොකද වෙන්නේ. දැකරති නොවද අහාරහින්දා මේ වැදගත් මිනිස්සු ඉතාම වැදගත් විදිර ජීවත්වෙන. හොඳ සංයමයකින් ඉන්න මුදල් තියන කඩයකට හිල ඕන දෙයක් අරගෙන කණ්ඩ. පුලුවන්කමක් තියන දිට මුදල් තියෙන. මේ අය පවා සමහර වෙලාවේදී මේ කුස ගිෙවක් වත් ඇත්තම් මේ එහෙ මොකක් වත් නෙවේ ආහාර පෝලිින් පැනගෙන යනවා. ඔය උත්සවලදදිී තියනන හාර පෝලිින් ඒ පැනගෙන වංචාකරගෙන පෝරකාගෙන යන ඒ මොකද මේ මොකක් දේ වනේ හරිද ආහාරයක් කමවේ ලොකු අසනීපයක් හැදලාතියදිත් සමහරයි කියනවා ආහාර මෙන්න මේ ආහාර ගුණනෑ මේවා ගණ්ඩිපා කියලා. එහෙම කියලති දිත් සම්හර අයට මොකද වෙන්නේ. ඉතාම ප්‍රබලව මේ ආහාර අයිංකරගණ්ඩ බැරි බලවේගයක් තමන් තුල ක්‍රාත්පක නවා අන්නකට බලවේගය කියන එක හරිම වටිනෝ. ඒ මොකක්ද ඒ බලවේගය. මොකක්ද ඒ බලවේගය අපි ඒ හොන්ඳට විමසැල බලට ොක්ද මේ බලවේගය මොක්ද මේ වෙලා තියෙන මට ආර දක්ක නොක ඉඩ බැරිිය කියලා. මොකද වෙන්නේ මතකට නවා. මොකක්ද මතකෙටෙන්නේ. අර ආහාය රස. මම මොන හරි අපිතු මම ආනමාලු කෙසේ ගිඩි කාල තිරම ආනමාු ෙල් ගි වල රස දන්නවා. හරි ඔොතට ඉදිච්ච ආනුමාලු කෙසෙල් ගිඩියක් දැක්හ මට ඒ අරසය මතකට නවා. මම මේ පින්නන්තයගෙන් හනවා. රහතන් වහන්සේට මේ රසය මතකයට එන්නේ නැද්ද. රහතන් වහන්සේටත්න එක මතකෙටෙනවා. නමුත් වෙනසක් වෙන්නේ නෑ මොකක් දෝ කියන්නේ සංස්කාරයක් සිද්ධ වෙන්න නෑ. හරිද මොකක්ද අර ඉක්මනට ඒ රස නැවත මට මේ ආනමාලු ගෙඩියෙන් ලබාගණ්ඩෝනේ ක්මනට මේක අරගෙන දිව උඩට දාණ්ඩෝනේ දිවුඩුවක්කරන්ඩ න එකකතරම ඇි හපන්නේ එතකොට හපනකොට මේ කටේ තියන කේටයක්ක් එකතු යම් ශ්‍රාවයක් මේ දිවේ වදින්ඩෝන අන්න ඒ වදිනකොට අපි දන්නවා බාහිරායතනයක් අභ්‍යන්තරායතනය විඤ්ඥානයහි එකතුව කියන ස්පාර්ශය හින්දා ඇතිවෙන වේදනාවක් ඇතන තිරෙන මෙතන ඇතිවෙන්නේ සැපවේදනාවක් ඉන්න මෙන්න මේ සැපවේදනාව නැවත ඇතිකර ගැනීම සඳහා තමයි තන්හාවතිය. අන්න කොහෙටද හිත ගිය. අතීතයේ ඔය හැඩේ තියෙන ආනමාළු ගෙඩියක් මම ආහාරයට ගන්නකොට අන්නර වගේ රසක් ඇති වුණා. අන්න අධීතයට හිත ගියා අතීතේ ලොහු බැඳගෙන ගියා. ඒ රසය මේ දිවේ වදිනකොට ඇතිවෙච්ච සතුට සැපය. ඒතම යාය හොයන්න ඒක නැවත ඕනකිලමේ හිත කියනවා. දරුණුවට ඕන කියලා කිය නවා වලට පුංචි ළමකටනත් කාපු කෑමක් කැමති කෑම පෙන්න පුහම යා එයාට පොඩිකෙනට ඒ පණිපෙනී ගණඩබැයි අඩනවා ඇත්තටම අඩනවන්නේ වෙයි ඇඩෙනවා. ඇඩන්නේ හිතේ දුකක් කාපු හාම එහෙනම් පොඩි එක් කෙනනට විතරක් නෙවෙ ලොකවෙ එක්කෙනට එච්චරයි ඔය ආහාරයක් දැක්ක හම දරණඩ බැරිවෙන්නේ දරන්ඩ බැරිවෙන්නේ සතුටක් නෙවෙේ දරන්න බැරිවෙන්න දුකක්.ඒ අහාරය මේ සැපවේදනාව ලබාගණ්ඩ භාවිතාකේ නැත්තන් ලොකු උ්දුකක් ඇතිනො. තන්නායජායත සූකූ තන්හාජායතී බයන් වෙනකල්හරි ගනී කියලා බයක් ඇතිවෙනවා. ඒක ඒ රසය නැවත මේ දිව උඩ ඉපැද්දුවේ නැත්තන් දුකක් ඇතිවෙනවා. අන්න ඒ දුක දරාගණ්ඩ බැරෙනවා. දරාගණ්ඩ බැහින්ද තම යරහාර පස්සේ පන්නන්නේ. ඕක එක සිද්ධයක්ක් විතරයි අප පින්නත්න මේක එක සිද්ධක් විතරයි. මේක නෙවෙයි කාරණාව මේ හැම තැන්නම තියෙන ඔය රූප හමුවේ සද්ධහමුවේ ගන්ධ හමුවේ රසහමුවේ ස්පර්ශ හමුවේ. ආදරය ආදී දම්ම හමුවේ මේවා හමුවේ මේ ප්‍රශ්නය තමයි තියන්නේ. අතීතේමං මේවා වින්දාය ඒ විින්දදේ නැවත විදින්නට ඕනෑ කියලා කියන ධාරුණු හැඟීම. හැඟීම සංස්කාරය චේතනාව. අන්න ඒ තන්න ආසාගත චේතනා මොකද කරන්නේ මේ සිිත පුච්චෝනවා. දවනවා. රත්කරවනවා ගිනිහන් කරවනවා. ඉතින් මොකද කරන්නේ සියලු සත්වයන් මේ ග්‍රහණයට ලක්වෙලායි ඉන්නේ හැ මෝම. පස් ඒ පන්නගෙන යනවා. මේ පංච කාම වස්තුූන් පස්සේ පන්නගෙන යනවා. ඉසින් දරන්ඩ බැරිවිෙනකොට හොරකන් කරනවා. දරන්ඩ බැරිවිෙනකොට කාමිවර්දව හැසිරෙනවා. දරන්ඩ බැරිවිෙනකොට බොරු කියනවා. කේලං කියනවා. පර්ස වචන කියනවා. සත්තුමරනෝ. එ මේ ඔක්කෝම වෙන්නේ මේ එන දුක දරාන්ට බැරුව. මොන දුකක්ද තන්හාාව නිසා ඔකදනා වූ. අතීත ලුහුබැඳ යන දුක අතේ ලුහබැඳෙන ොක්ද ප්‍රර්ථනා කරම වර්තමාන ඉන්නවා. අපි ත්තු දහන්නම ගත්තු තන්න අනමාල් හැකිදියයක් පෙනනෙන දුරින් තියෙනවා. අතීතයේ ොුහ බැඳගෙන ගියාහිත මට මේ වගේ ගෙඩියකින් මේ වගේ රසක් ලැබුණා කියලා ඒ අතීතේ ලොහු බැඳගෙන ගිහිල්ලා මොකක්ද ප්‍රාර්ථනා කරන්නේ. තව චුට්ටකින් මේ ගෙඩියෙන් මට ඒ රසයම නැවත මගේ දිවේ. සකස් කරගණ්ඩෝනේගරතන්නහා එම් අනාගතය ප්‍රාර්ථනා කෙරෙනවා. පින්නත්න අතීතය ලොහු බැඳ යැවෙනවා අනාගතය ප්‍රාර්ථනා කෙරෙනවා. අතීතයේ ලොහ බැඳ යනවා අනාගතය ප්‍රාර්ථනා කරනවා මේ තත්ත්වය තුළ තමයි අපේ ජීවිත ඉතාම වේගවත් යන්නේ. ඉතාමත්ම වේගවත් ගමනක් යන්නේ ඔන්න ඕඕක තෘප්තිමත් කර ගණඩ. රහතන් වහන්සේමනේ. ඉතින් මගේ ජීවිත ටිටි ටිකටි කාර්ේෂටයක මාර්ගයේ භාවිතා කරන්නන විුදුුවදිය නැතන සම්මා දිට්ටිය, සම්මා සංකප්, සම්මා වාජා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති සම්මා සමාදී කියලා කියන. මේ මාර්ග අංගයන් වැඩනාකාරයට ජීවත්වෙන කෙනෙකුට ඒ කිය මානස්කත්වයට ටිකටික ටි ටික ලංගෙන බව මන්ටම තේරෙනවා. තමන්ටම ඉතාහොදින් තේරෙනවා මම ඒ මානසිකත්වයට ලංවෙමින් ඉන්නවාය ක ඇති අන්න ඒක තමයි වෙන්ඩෝනදී ඒක තමයි අපි අත්දැක ගත්ත යුතුව තියෙනදේ ඒක තමයි අප ජීවිතය අප පුහුණු කරන්්ඩෝනදේ එහම නැත්තං අපිට පුලුවන්කමක් නැහැහැ මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගත්තා කියලා කියඩ පුළුවක්ක මක් නෑ. එතකොට අපි මේ තන්නව නැතික කරන්න මොකක්ද කර්ඩ වන කියලා හැවෙලේ විමසර බලන්්ඩ ඕන. ඒකට තමයි තියෙන්නේ කායානු පස්සනා වේදනානු පස්සන චිත්තානු පස්සන දම්මානු පස්සන රිජුවම. ඉති එතෙන්ට යන්ට තමයි ආර්ේෂ්ඨායක මාර්ගියෝ තියෙන්නේ සීල සමාධී ප්‍රඥා ආදිය. අපි නිකම් බලමු. දෙයක් මේ වේදනාව පස්සනාව ගැන චුට්ටක් එතර බලු දැ මම කියනකොට මේ අත්තට හිතෙන්ට ඇති මේ සරල සිද්ධියයක්න ඇත්තට මේක් කෙහෙල් ගෙඩියක් කනකොට ඇතිවෙන සැපවේදනාව කියරමේ පුංචි දේකට නේද අපි මේ ඇල්ිලා ඉන්න කියලා මුළු ජීවිතය ඔක්කොම මෙහෙමයි රූපයක් පේනකොට බලන්නක රූපයක් දකිනකොට හිතේ උපදින සතුට මේ සත්වට මුළු රෝකේම කොච්චර වසගේයට අනවාද කියලා කියනවන මොහොතක් හිෙරබලද මේ වෙනකොට දුරකථනවල තියන රූප. හබාගෙන 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 මිනිස්සු කී දෙනෙක් කෝටි හස්සීයක් ලෝකේ ඉන්න මේ මිනිස්සු අතරේ මේ මොහො මේ මොහොතේ දුරගතන හබාගෙන යන කී දෙනෙක් නං ඉන්නවද කියලා චුට්ක් හිතර බලට ඔක පිටි පස්සේ ඇති ඇදී ඇදිය දියන අය ඉති නොතන තමයි අපට තිය තියෙන්ට ඕන ප්‍රශ්නි මාත් එතන මද ඒ කරන්ඩ එපාගෙනනවී රූප හම්මුවේ වෙන්න මොකදද කියලා හොල බලඩ ඕන. සබ්ද හමුව වෙන්න මොකද දෙ කියලා හොල බණඩ නූන තියෙන අය ලෝකය ගවේෂණය කරන අප පින්න නවන තියෙන අය ලෝකයේ ගවේෂණය කරන්ඩ ඕනේ ඉතිං ඒ කට්ටි කල්පනා කරන තමන්ගේ පැත්ත හොල බලන්න මහැම දහම කියන්නේ නේද ගිිය පල්ල හට වැටනකට සයික් නට හිතුුණ ඇයි පල්ල හැට වැටන්නේ කියලා මේ සාමාන්‍ය නියටයම හිතෙනද ගවේෂකයෝ කියලාග යන්න හෙම මේක වෙන්නේ ඇයි කියොහල බලන්න සාමාන්‍ය මනුස්සයෙකුට ඒ වෙලාව එතුමා කාඩහරි කිව්වනන් එහෙම මේක ඇත රැයි පල් හැට වැටන කියලා එ ට ඉටියටු යාලතුන් හර දෙන ඒ කටේ යන මේඇල් ගිඩිය පල් හට වැටුුණ ඇයිදන්න එක පල්ල හැට වැටුුණේ. අර යාලෝටි කොක්කෝම අර මහත් ඇයට මොකක්ද කිය නෙමනනම්. මේ යස්සයාට පිස්ටට හැදිලා වගේ. ඇපලග එල් හටවැටන්නේ ඇයි කියලාහනෝ. ඇයි මනස්සේ යක ඩට උඩට යන්ට නැතන්ම එම සිරිතපත්තිය නද කියලා පේන දේතුළ මුලා වෙලා. පේනදේ දැනන දේ හැගෙන දේතුළ මුලාව නහම ඒ පුරුදු වෙලා ඉවරයි එකට හේතුව හොයන්ඩ හිත යන්න නැෑ. හින්දා පටිස්සම්පා ධර්මය අවබෝධ කරගඩ හම්බෙන් එනෑ. දැම්බලන්ඩ අපි කිව්වා බාහිරාතනය අභ්‍යන්තරාතනය එකතු වෙන කිය කැ අරකෙ හෙල්ගඩියයි දිවයි දෙක එකතු වෙනවා. ඒතු වෙන කොට එතන උපදින ජිවිහා විඤ්ඥානය මේ තුනේම එකතුව හින්දා ඒ තුනේම එකතුර කියෙන ස්පර්ශය කියලා ස්පර්ශය හින්දා වේදනා හටගන්න ඒකෙන් සැපවේදනා මාත්‍රයක් හටගන්න මේ ගෑවිලා තියනකම් විතරම එක තියෙන්නේ හරියටම දේදුන්න වගේ දේදුන්න අව්වයි වැස්සයි තියෙනකම් දෙකෙන් එකක් හරි අයිංවෙච්චක් ගමන් දේදුන්න නැතිවෙනවා. අවවයි වැස්සයි දෙකම තියනකම් තමයි ඒ ඒකන්නේ හේතු පල එකට තියන්නේ පරණ හේතුවන් හින්ද වර්තමාන පලයන් ඇතිවෙන අවස්ථාවරුත් තියෙනවා මහොතම හේතුවය කලයා දෙකම විද්‍යමාන වෙන අවස්ථාතියන මේ අවස්ථාව කියලාකන්න මේ ආහාරය කලාක කියන්නේ ආහාරෙන් උපදින රසය කරකැන ඒ විලාවේ මේ කෙහෙල් ගෙඩිය දිවේ ගෑවිලා තියෙනකං ඒ වැක්කෙරිලා තියෙනකං ඒ යුෂය දිවේ ගෑවිලා තියෙන තාකල් මේ රසය ඇතිවෙන ඒක එහෙම ගියප පල්ල හැට යනකොට මේක නැතිවෙන දැන් ආයතහාාව වැඩිව වෙනකොට තම තවටිකක් කණ්ඩනේ තවටිකල්ේ බඩ පිරෙන්ට කන කෑම කැ මේක කියන් මේ ගිජුකමට වැඩිපුර අහල බලට මේ පිවන්ත අය. වැඩිපුර දෙනෙක් ආහාර ගන්නේ බඩගින්නට නෙවෙයි මේ තියෙන තන්හා ගින්න නිවඩ. වැඩි දෙනෙක්ගේ ආහාරටාව හැදිල තියෙන්නේ තන්හාාව මිශ්‍ර කර ගැනි සක්කානේ රස තෘෂ්නාව සඳහා මිස ගුණාත්මක භාවය ගැන හිතරා නං නෙවේ. ඉතින් එහෙනම් අපි තේරුම් ගණ්ඩුවනෑ අපේ මේ ජීවිත අපි කොයිවිදිහකින් හරි ඔය ප්‍රශ්නෙන් අයින්කරගණඩනුමේ මත්තේ නැහි නැහි ැහි නැහි යන එක. ඔය හැම දෙයක් මෙහෙමයි. විමසිල්ලෙෙන් බලන යෝගයාට තේරෙනවා. ආහාරය ඉහිද ඇතිවෙන සැපවදන විතරන්න නෙවෙයි. රූප ඇහට පේන දේවල් කනට හැෙන දේවල් නාසේට දැන වල් දිවට දැන දේවල් සහ සරීරයට දැන සීත ඌශන ආදිය විතරක් නව පින්නත්නී. රාගය කියන සංසිද්ධිය ගත්තත් ඒ තුළත් තියෙන්නේ දන්ද සමවැදීමක් නිසාාවෙන් මානසිකව ඇතිවෙන දෙයක්ක සරිර ඇගේ වැදුන පමණින් තවත් සරිරයක් තවත් රිරේක ඇගේ වැදු පමණින් සැපවේද නම් හැදෙනනෑ. එහෙනම් සරිරවමේ හ හමක තියෙන්නේ සෑම හමකම තියන්නේ එකම සංයතියක්. එහෙම නම් ඕනම වෙලාවක මේ හමකට හමක් පාරයන ගමක් ගැරියන්ගේ හැපපුුණ හම ිකක් අපිරිසිදු කෙනෙක් නම් හෙම හරි එකකමැති කෙනෙක් නම් කොච්චට පිරිසිදුනත් එතන තිවෙන දුක්වේදනවා. එනම් හමකට හමක් ගට්ටනය වීමෙන් දුක්වේදනා හටගන්නවනම් සැපවේදනත් හටගන්නවන මේවතියන්නේ හංවල වෙනසක් එේ හංවල ප්‍රශ්නයන්නේ මේ තියෙන්නේ හිත්වල ප්‍රශ්නයක්. එකයි බුදුරජාන් වන්සේ රාග අර්ථදක්කර තියන්නේ දන්ද සමවැදීමක් කියලා. එතනත් ඇතිවෙන්නේ මානසික ඇතිවෙන යම්කිසි සියුම් සතු විතර. ඒකත් අවිද්‍යාවක් හින්ද ඒගැ අපි කතා ක්‍රමිසර හට ඒකත් අවිද්‍යාවක් නිසාවෙන් එක නොදන්නනාකමක් හින්දා ඇතිවෙන දෙ මිසක්කා සැබෑම සතුරක් නෙවෙයි. ඒකත් මාත්‍රයයි ආහාරය දිවේ ගෑවිලා තියන මොහොතට සැපයක් තියෙනවා අනිකුත් ආසාාවනුත් එහෙමයි ඒවාට ඒ බාහිරාර්තනය අභ්‍යන්තර ආයතන දෙක සහ විඤ්ඥානය එක තුලා ස්පාර්ශය ඇ මොතට විතරක් වේදනාවතියනවා. එතකොට ඒ වේදනාව නැ නැ න නැවත නැවත ඇතිකර ගැනීම සඳහා අපි මේ ජීවිතයේ පුද්දුම උත්සාහයක් ගන්නවා පුදුම ආකාර උත්සාහයක් ගන්න. ඉතිං මොකද කරන්නේ ඉවරක් නැතිව එකම රූපය, එකම සද්ධය, එකම ගන්ධය එකම රසය එකම පහස නැ නැවත නැවත සොයමින් ඒ මත්තම නැහෙනෝ. හොද හිතර බලන්ට අපේ පින්නත්නය අපිට එක තේරුම් ගණ්ඩ පුළුවන් වඩෝනේ නුවනින් හිතරැබැලුව චුක්්ටක් බලන්ඩ. එකම රූපය කීසරයක් නං ඔය ඇස්තකට පෙන්නල ඇද්ද සතුට ගැන්ඩ හිතේ. එකම සබ්දය එකම ගන්දය එකම රසය එකම පහස කොයි තරන්නම් ලබාදීල ඇද්ද හිත සතුරු කරන්න එකම දම් ආදරය වගේ දේවල් කොයි තරන්න ලබා ගණ්ඩ උත්සහ කරන වද හොය හිත සතුටු කරගඩ ඕක නියත ජීවිතයකි ලකියන්නේඒ කවත් දිවර වෙන්නේ මේක කවත් දක්වත් ඉවරවෙන් හැ හිතේ ස්වභාවය වෙනස් කරේ නැත්තා හිතට ඇත්ත පහදලා දෙඩ ඇත්ත ගවේෂණය කරේ නැත්තා ඇත්ත ගවේෂණය කල බලකොට ලොකුවට දැනෙන හොකාක් දේවල්ට තියෙන්නේ හිස් දෙයක් පුස් දෙයක් තේරමක් නැති දෙයක් දැන්වය ආහාරය ගැනව එක හෙල්ගිලිය කතාව කියනකොටත් මේ පින්නම් තයට තේරෙන්ටති හොඳටම ඒ කොච්චර සියුම් සිදතවෙලා ඇතිවෙලා නැතිලා යන දෙදති කියලා එහෙම දේකට නේද කියලා ඇත්ත දකිනකටන තිර ම ේවල්වලට නේද මාව මේ වහල්වෙලා යන්නේ දනානු පසනාව වන්න කෙනකපුටය තමන්ගේ ජීවිතය තමන් අරගෙන අප ගමන පිළිබඳව ලොකු අදහසක් ඇතිවෙනවා. එහෙම ඒ අදහස ඇතිවෙන කොට ඒවා හභාගෙන යන තන්නාව අඩුවෙන්ඩ පටන්ගන්නවා. එහෙමත් නැත්තං අපි ඇත්තතත්ත්වය දැනගන්නකොට ඒත් තන්හාව අඩුවෙන්ට පටන්ගන්නවා ඒකන්නේ මනුස සරිරේක තියන පිළිකුල් සවභාවය පිළිබඳ නියම සං්ඥා ඇති කරගන්ඩ තමන්ට පුළුවන් වෙනකොට. ක්‍රමාණකූලව අරතන්හා අඩුවෙලා මනුස සරීර නැවත දැකීම ැ නැත ස්පර්ශ කිරීම ආදිය වසයෙන් තියන දේවල් එහෙම්මම පහවෙලා යනවා. ඒක කිවකායනු ප්‍රසනාවේ දරන පසනා චිත්තාන පස්සන දම්මානු පස්සනාවලින් කරන්න අපීම සිද්ිය තියන ඇත්ත තත්ත්වයට වටහා දෙන එක. අන්න ඒක වටහාගණ්ඩ තමයි අපි නිරන්තරයෙම්ම උත්සහගන්නේ. ඉති ඒ විදිහට දෘෂ්ටිය අයින්කර ගණ්ඩත්වන මාන්‍යය අයිංකර ග්ඩත් ෝන. උදාහරණ සහිතව තන්න දෘෂ්ටි මාන්‍ය අයිංකරගෙන අතීතයට ලොහු බැඳ යන්නේ නැතුව අනාගතය ප්‍රාර්ථනා කරන්නේ නැතුව කොයි විදිහටද අපි මේ උගුලෙන් ගැලවෙන්නේ. ගැන අපි දිීර වසයෙන් සාකච්ඡා කරන්න ඕන ඉතිං අද යම් දෙයක් අපි හඳුනාගත්තා එයාකාරයට මේ පින්නන්තායට යෝගෙක් විදර තමන්ගේ ජීවිතය වර්ධනය කරගෙන භාවනා යෝ ගේෙක්වි යට ජීවිතයට සැබෑවටම එකුතු කරගත යුතු දේවල් එකතු පාදා කරගෙන මේ ජීවිතය සාර්ථ කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් නිවණින් සැනසෙන්නට හේතුවාසනාවේ භාකල ප්‍රාර්ථනා කරනවා මේ ධර්මස්ත්‍රවනමය ආනිසංස වාරය හැම දෙනාටම උතුම් නිර්වානාබෝධය සඳහන් හේතුවේවා කිය න්‍යවතවතාව ප්‍රාර්ථනා කර. ආකා සට්ටාජ මට්ඨා දේවා නාගා මහිද්දිිකා පුഞ්ඥන් තගන් මෝදිත්වා චිරංරක්ං තුසාසනං චිරංරක්කං තුදේශනං චිරංරක්කං තුමං පරතිී. හොන්ඳැ පන්නත්නී අද මේේ ධර්මදේශනාව නිවසට අර්ගෙන එන්නට මේ පින්න්නන්ත අයට උදවඋපකාරන්නේ ජයමගරූප පහැනි කාරම්ඩ ලෙපින් අන්ත දරුවන්. ඉතින් එය සත්භාවයෙන් සිද්ධ කරන මේ සියලු කටයුතු වූ ඒ ඇත්තන්ට සියලු දුක්නිිවෙන්නට හේතුවේවා කායික මානසික, පුංචි හ දුක්කාරර්දරඇත්තිනගේ සියල්ල දර ූතවෙන්ට හේතුවේවා අවසානයේදී උතුම් ධර්මාබෝධය සඳහාම වේවා කිය ලබි ප්‍රාත්ථනා කර. ඊට නොද දෙවෙනි කාර්භාරයක් සිද්ධ කරනවා කළල අන්විත දායකත්වය ලබාදන පින්වන්ත අය. ඒ සිද්ධ කරන කල්ලයාන මිත්‍ර දානය හතුකොටගෙන ඒ හැම දෙෙනටම සසරවසන තා කල් කිසිදු පාපමිත්‍රේගේ අචරුපට පත්න වේවා කලයානිිත්‍රස්සේ නිබන්ධව නියුතුරු ලැබේවා කියලාපි ප්‍රාත්ථනා කරමු. අදදවසේ කල අනිත්‍ර දායකත්ව වශයෙන් සඳහන් කරල තියෙන්නේ. නවීන්ද්‍ර රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳවන මාදවී ඔලගම මහත්මිය කියලයි. සුජිඇතවාසය කරන දෙපර්ශයේම දෙමවපියන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න වගේීම නවින්ද්‍ර මහතා එම මහත්මිය වගේ ලැබෙන්ට සිටින පළමු දරවාට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් කිසිදු කරදරකින් තොරෝ එම දරූපත සිදබේවා යන ප්‍රාර්ථනය සිද්ධ කරනවා කියල සඳහන් කරලතියනවාඒවගේ සියලු ලෝක සත්්‍යවයාට සෙත් පාර්ථනා කරනවා වගේම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ චිරස්තිය සහ ස්‍ර ලංකාවේ අනාගත සුරක්ෂිත භාවය ඇතිේවා කිය සඳහන්කරතිය න අයිතින් හැම දෙනටවන් සෙත් පාර්ථනා කරමින් කටයුතු කරන නවිදිද රාජපක්ෂ මැතිතුමා වගේ එම මැතිනිය ඒ වගේ යාලග පලමු බලාපොරොත්ව. ඉතාම හපත් ආකාරයෙන් සිද්දවේවා ඒ දරුවාටත් අපි සෙත් පාර්ථනා කරමු. ඒවගේ සජවතවසකද පාශන දෙමෝපියන්ටත් සෙත් පාකරම හැදනාටම අධීර්කාශවේවා කිය ප්‍රාර්ථනා කරනවා සුව යහපත සිද්ධවේවා කිසිදු කරදරයකින් තොරව එම දරු උපත සිද්ධ වේවා කලාබි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ය න ළ ග ාති ිචාද මේ පින් අන ෝදන්කර ගනිත්තා ඇමදිනාට තුම් නිවනිින් සැසෙන්ට මේේ පින් හතුේවා කියන ාර්ථනා කරනවා හැම දෙනාටම තෙරුවන් සරණයි. යි.